අපේ රටේ මේ උද්ගත වෙලා තියෙන ආර්ථික අරුපුදය අපි හැමෝටම මොන යම් හෝ ආකාරයකින් පීඩාකාරී තත්ත්වයක් පෙන්눔 කර තිබෙනවා. එය බාල මහලු හැමෝටම මතුවී තිබෙන විශාල ගැටලුවක්. මේ ආර්ථික අරුපුදය හමුවේ ඔබට මට ඉගෙනීම හැරෙන්නට වෙනත් කිසිදු මාර්ගයක් නැහැ. ඔයාට පොතක් ගන්න අම්මා තාත්තා කොහොම හරි ඔයාට සල්ලි දෙනවා ඇති. ඔයාගේ අම්මයි තාත්තයි වෙනදටත් වඩා තහඩිය මහන්සියෙන් උපය ගන්න මුදල් ඔයාට අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් ගන්න දෙනවා ඇති. ඒ ඔයා අනාගතේ දවසක රටේ හොඳ බැබළෙන චරිතයක් කරන්න ඕන නිසා වෙන්න ඇති. සමහර වෙලාවට ඔයා අනේ දැන් මට පාඩම් කරන්න ලයිට් නැහැ, දැන් පාඩම් කරන්න ඕන නැහැ, හෙට පාඩම් කරනවා කිය කිය නිදහසට කරුණු හොයනවා ඇති. එහෙම කරන්න එපා. ගෙදර ලයිට් නැත්නම් ඉටිපන්දන් එළියෙන් පාඩම් කරන්න පුළුවන්. මේ කාලයේ ඔයා ඔයාගේ හීන කල් දාන්න එපා. මේ කාලය අර්බුදකාරී කාලයක් කියලා ඔයා ඔයාගේ පාඩම් වැඩ කටයුතු නවත්තන්න එපා. සාමාන්‍ය දවසක් වගේ ඔයා ඔයාගේ පාඩම් වැඩ කරගෙන ඉස්සරහට යන්න. මොන අර්බුදයක් ආවත් ඔයා ඔයාගේ ඉගෙනීම නම් නවත්තන්න එපා. මොකද මේ අර්බුදය අවසන් වූ කාලෙකට ඔයාට ඉතුරු වෙන්නේ ඔයා නිදහසට කියකි ඉඳපු කරුණු නෙවෙයි, ඔයාගේ උගත්කම විතරයි ඔයාට ඉතුරු වෙන්නේ. මතක තියාගන්න, ඔයාගේ උගත්කම කාටවත් හොරකම් කරන්න බෑ. ඒ උගත්කම ඔයාගේ විතරමයි. ඔයාගේ අනාගත ඉලක්කය ඩොක්ටර් කෙනෙක්, ඉංජිනියර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ටීචර් කෙනෙක් වෙන එක වෙන්න පුළුවන්. ඒ නිසා මේ අමාරු කාලය ඔයා පොඩි කාලේ ඉඳන් දකපු ඉලක්කයට වැටබඳින්නක් ඉඩ තියන්න එපා. Study hard and wish you all the very best.